හරි මේ මගේ Google Forms ගැන කරන දෙවෙනි වීඩියෝ එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද Google Form එකක් design කරගන්නේ මේ විදිහට ඒ වගේම ප්‍රශ්න ඇඩ් කරගන්නේ section මේ break කරන්නේ ඒ වගේ හැම දෙයක්ම කතා කරා අපි හරි ඔයාලා මේ වීඩියෝ එක බලුවේ නැත්තම් මම පහල description එකේ link එක දාන්නම් මේ වීඩියෝ එක බලලා ඉන්න හරි එහෙනම් වැඩේ පටන් ගමු මේ තියෙන අපි කලින් design කරගත්ත Google form එක මම මේක පොඩ්ඩක් පිළිවෙලක් වෙන්න හරි මම මෙතන section එක පොඩ්ඩක් වෙනස් කරන්න education නැත් education info කියලා එම් කියලා නිකන් ප්‍රශ්නයක් add කරගමු මේ විදිහට තියාගෙන හරි Google form එක ඉවර කරමු අපි thank you කියලා හරි දැන් අපි බලමු කොහොමද අපේ Google form එක share කරගන්නේ කියලා මේ send කියන option එකේ හරි මේ email කියන තැන මෙතන ඔයාලට සෙන්ඩ් කරන්න ඕනි ඊමේල් එක ටයිප් කරලා සබ්ජෙක්ට් එක විදිහට එන්න ඕනි එක මෙතන සබ්ජෙක්ට් කියන තැන ෆිල් කරලා සෙන්ඩ් කරන්න පුළුවන් හැබැයි මෙහෙම යවුවොත් ලින්ක් එක තමයි ෂෙයා වෙන්නේ ඒක නිසා අපිට මෙතන ඉන්ක්ලූඩ් ෆෝම් ඉන් ඊමේල් කිව්වොත් ඊමේල් එකට ෆෝම් එක ඊමේල් එක ඇතුළම එඩිට් කරන්න පුළුවන් විදිහට යනවා ඊළඟට මේ ඇඩ් කලබරේටස් කියලා කියන්නේ මේ ෆෝම් එක එඩිට් කරන්න තව කට්ටියව අපිට ඇඩ් කරගන්න පුළුවන් ෆෝම් එක එඩිට් කරන්න හරි මේ විදිහට සෙන්ඩ් කියන එක දීලා මේක ෂෙයා කරගන්න පුළුවන් මේක FB ෂෙයා කරන්නත් Twitter එහෙම ෂෙයා කරගන්නත් ඕනි ෆැසිලිටීස් දීලා තියෙනවා ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලගේ link එක මෙන්න මෙතනින් ගන්න ඔයාලට මේ link එක දිග වැඩි වගේ පේනවා නම් මේ shorten URL කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. link එකේ size එක පොඩ්ඩක් කොට උනා. මේක copy කරලා ඔයාලට link එක share කරගන්න පුළුවන්. ඒ වගේම මේ මෙතනින් පුළුවන් ඔයාලට web page එකකට ඔයාලා හදාගන්න form embed කරනවා නම් embed කරගන්න මෙතනින් පුළුවන්. හරි. ඒ විදිහට තමයි ඔයාලගේ Google form එක share කරගන්න පුළුවන්. මම මේක කොපි කරගන්න. ඊළඟ URL එක. හරි. දැන් මම මේක fill කරගෙන. හරි මම දැන් මේක fill කරගන්නම්. මම හරි ටිකක් දාලා. දැන් මේක සබ්මිට් කරගන්න. හරි අපි ගිහින් බලමු මෙතන. හරි මේ තියෙන responses මේ තියෙන අපිට reply ආපුවා. අපේ Google form එක fill කරලා. හරි responses වලට කියපුවාම මෙන්න මේ විදිහට Google form එකේ responses එහෙම නැත්නම් answers මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් summary එකක් විදිහට හොඳයි. දැන් හිතමු අපි මේක 10 දෙනෙක් විතර fill කරා කියලා මේ විදිහට බලා ගන්න අමාරු වෙන්නේ 10ක් 100ක් කීයක් හරි fill කරාම මේ විදිහට මෙතන බලා ගන්න අමාරු වෙන්නේ. අපි ඒක නිසා අපේ Google form එක link කරගමු Google sheet එකකට. හරි. ඒ වැඩේට මේ green icon එක click කරන්න create spreadsheet කියලා දෙන්න. හරි. මෙන්න මෙතන create a new spreadsheet කියන එකේ ඔයාලට පුළුවන් නමක් දෙන්න මොකක් හරි දෙන්න මම මේක මෙහෙම තියන්න. එහෙම නැත්නම් කලින් අපි හදාගත්ත එකක්ම select කරගන්නත් පුළුවන්. අපි අලුතක් හදාගමු create කියලා දෙන්න.
හරි මේ තියෙන්නේ අපේ රෙස්පොන්සස් Google Sheet එකකට අරගෙන මේ තියෙන්නේ මේ විදිහට ෆිල් වෙලා මෙතන ටයිම් ස්ටැම්ප් එකකින් ඔයාලට Google Form එක ෆිල් කරපු වෙලාව දිනේ කොම වැටෙනවා ඒ වගේම මේ පැත්තට ප්‍රශ්න ටික වැටෙනවා මේ විදිහට තමයි Google Form එකක් Google Spreadsheet එකක් කියන්නත්නම් Google Sheet එකකට ලින්ක් කරලා රෙස්පොන්සස් බලාගන්න. හරි මං හිතනවා අපි Google Forms ගැන හැමදේම වගේ කතා කරා කියලා. හරි මේ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් මල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බලපහම ඔබටම thank you.